අයුබෝවන් රශ්මි භාග්‍යා රන්දුණු කියන්නේ මහනුවර පොල්ගොල්ල විද්‍යාපීඨයේ ඉගෙන ගන්න අවුරුදු 20ක් වයස තරුණියක්. ඇය ජීවත් වෙන්නේ මහනුවර අලවතුගොඩ කොනකලගල කියන ගමේ. පසුගිය සැප්තැම්බර් මාසේ 29 වෙනි දින රශ්මිගේ නමට ඇයගේ නිවසට කුරියර් සර්විස් එකකින් පාර්සලයක් ගෙනවිත් දෙනවා. ඒ දින කිහිපයකට කලින් ඇය ඔන්ලයින් ඇනවුම් කළ ආලේපන වර්ග කිහිපයකින් සමන්විත පාර්සලයක්. පාර්සලය ඇය හිතුවට වඩා ගොඩක් ලොකු වුණත් ඇය ඒ ගැන හිතන්නේ නැතිව පාර්සලය බාර ගන්නවා. ටික වේලාවකින් පාර්සලය විවෘත කළාට පස්සේ තමයි ඇය දකින්නේ පාර්සලය පෙට්ටි දෙකකින් සමන්විතයි කියලා. ඉන්න එක පෙට්ටියක රශ්මි ඇනවුම් කරපු රූපලාවන්‍ය ආලේපන වර්ග ටික තමයි තිබෙන්නේ. ඊළඟට අනිත් පෙට්ටිය විවෘත කරන ඇය දකින්න දෙයින් ඇයට ඇස් අදා ගන්නත් බැරි වෙනවා. පෙට්ටිය ඇතුළේ තිබෙන්නේ ලක්ෂ ගණනක් වටින අලුත්ම Samsung Smart ජංගම දුරකථන 10ක්. මෙච්චර වටින ජංගම දුරකථන 10ක් Tamanට ආවේ කොහොමද කියන එක ගැන රශ්මිට මොකුත්ම හිතා ගන්න බැරි වුණා. මේ ගැන මොකක් හරි ඕඩුවාවක් සොයා ගන්න අදහසින් ඇය පාර්සලේ තව ටිකක් පරීක්ෂා කරලා බලනකොට කිසියම් ආයතනයක නමක් ලියපු කොළයක් ඇයට දකින්න ලැබෙනවා. ඊට පස්සේ තමයි ඇයට තේරුම් යන්නේ වෙනත් ආයතනයකට යා යුතු පාර්සලයක් තමයි වැරදීමකින් Tamanට ලැබිලා තිබෙන්නේ කියලා. කොළේ තිබු ආයතනයේ නම අන්තර්ජාලයේ පරීක්ෂා කරන රශ්මිට ඒ නමට සමාන ආයතන පහක් පමණ හමු වෙනවා. ඒ අතරින් හරිම ආයතනය හොයාගන්න ඇයට අපහසු නිසා ඇයම ආයතන කිහිපෙම දුරකථන අංක වලට ඇමතුම් ලබා දෙනවා. පුදුමයට කාරණාව නම් රශ්මි කතා කරන හැම තැනකින්ම කියන්නේ ඒ ජංගම දුරකථන ඒ අයගේ කියලා. සමහර අය එක දුරකථනයක් ඇයට තියාගෙන අනිත් ඒවා එවන්න කියලත් රශ්මිට යෝජනා කරනවා. ඉතින් රශ්මිට මේ අයගේ ක්‍රියාකලාපය ගැන සැක හිතුණු නිසා ඇයි කියනවා ජංගම දුරකථන අවශ්‍ය නම් පොලිසියට ඇවිත් ඒවා ලබා ගන්න කියලා. ඒත් ඒ යෝජනාවට නම් ඒ කවුරුත් කැමතිවන්නේ නැහැ. අවසානයේ රශ්මි ඇයට පාර්සලය ගෙනවිත් දුන් කුරිය සේවා ආයතනයට ඇමතුමක් ලබා දී පාර්සලයේ බෙදා හැරීම කළ නියෝජිතයාගේ දුරකථන අංකය ලබාගෙන ඔහුට ඇමතුමක් ලබා දී යම් දෙයක් නැති වී ඇද්දයි ඔහුගෙන් විමසා බලනවා. මෙහිදී සැබවින්ම සිදුව ඇත්තේ කුමක්දයි ඇයට දැනගන්නට ලැබෙනවා. සැබවින්ම සිදුව ඇත්තේ කුරිය සේවා ආයතනයේ නියෝජිතයාට වැරදීමකින් රශ්මිගේ පාර්සලය සමග ජංගම දුරකථන පාර්සලයේද එකට ඇමිනීමයි. මෙම ජංගම දුරකථන පොගේට කුමක් සිදු වුණද යන්න පිළිබඳව නියෝජිතයාව සොයමින් සිටි බව ඇයට පවසා සිටියා. ඉන් අනතුරුව කතා කරගත් පරිදි පසුව දාම රශ්මි සහ කුරිය සේවා නියෝජිතයා අලවතකොට පොලිසියේදී හමු වූ අතර අනන්‍යතාවය තහවුරු කර ගැනීමෙන් අනතුරුව රශ්මි සිං නියෝජිතයාට එම ජංගම දුරකථන පාර්සලය බාර දෙනවා. මෙම පාර්සලය නොලැබුණේ නම් කුමක් සිදුවන්නේද යන්න පිළිබඳව රශ්මි විසින් නියෝජිතයාගෙන් විමසා සිටි අතර ඔහු පැවසුවේ එසේ වූවා නම් ඔහුට එම ලක්ෂ ගණන කලාපයේ ගේමට සිදුවන බව සහ ඔහුට රැකියාවෙන් පවා ඉවත් වීමට සිදුවන බවයි. තමාගේ ආර්ථික තත්ත්වය අනුව මෙවැනි අලාභයක් පියවීමට මුදල් සොයා ගැනීම කළ නොහැක්කක් බව පැවසූ නියෝජිතයා රශ්මි විසින් කළ ක්‍රියාව පිළිබඳ ඇයට මුව නොසෑහෙනසේ ස්තුති කළා. සැබවින්ම රශ්මි කළේ මේ කාලයේ බොහෝ දෙනෙක් නොකරන ක්‍රියාවක්. රශ්මි කළ මෙම ක්‍රියාව අලවතුමර පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේද ඉමහත් පැසසුමට ලක් වුණා. සියල්ල අවසානයේ තමන් කළ ක්‍රියාව සම්බන්ධයෙන් රශ්මි සිටින්නේ පුදුමාකාර සතුටකින්. සැබෑ සතුට තිබෙන්නේ දේවල් අංකර ගැනීමෙන් නොව අතහැරීමෙන් බව මේ කතාවෙන් අපට මනාවට පසක් වෙනවා. ඉතින් රශ්මි කරපු මේ ක්‍රියාව ගැන ඔබට මොකක්ද හිතෙන්නේ කියන එක ගැන පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.